මගෙන් ඇහුවා දැන් අපිව කවලෙන් ලිපට මේ රටි දහ ලිපට වැටෙයිද කියලා. හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. මේ ඒක තමයි මෙතෙක් කලුනේ. මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ මේ අවස්ථාවේදී ඔබට හැම් වෙන්න හැදී මේ අපේ ආණ්ඩුවේ අස්ථාව. මේකෙත් ඕක තමයි මේ රටේ දිගට මූලික. චන්ද්‍රික බණ්ඩාරනායක කියලා ආවේ එකක්. ඊළඟට මහින්ද රාජපක්ෂත් ආවේ එහෙම කියලා. මෛත්‍රීපාල සිරිසේන ආතාවේ උමු. නමුත් මේ ගේන වැඩපිළිවෙල ඊටදී හාත්පසින් වෙනවා. 225ම වරද කරපු සියලු දෙනාටම වරදට දඬුවම් ලැබෙන වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙල ওই 225 එක්කෙනෙක්වත් නැහැ මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. මේ රටේ කිසිම 7-5ක ලාභයක් එහෙම නැත්නම් මේ තමන්ට වාසියක් අපේක්ෂා කරන කවුරුත් නැහැ. මේ මේකට ගේන්නේ මේ මාත් සමග එකතු වෙන 24 දෙනාම මාතෘභූමියේ යම් ප්‍රවර්ධනයක් කැපකිරීමක් කළ රට ගෙනියන්න ඕන තැනට ගෙනියන අය. ඒ ප්‍රශ්නෙට පිළිතුරු මේකයි. ඔය ගේන ව්‍යවස්ථාවේ හත් තියෙනවා. ඉදිරිපත් කරන ඔබට ගේනවනේ මැති වෙනකොට ඉදිරිපත් කරනට හැම අපේක්ෂකයෙක්ම ඉදිරිපත් කරනවා මොකද්ද ප්‍රතිපත්ති ප්‍රකාශය. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය උටදී හාත්පසින් වෙනා දෙනවා enforceable contract. ඒ කියන්නේ ඔබට අධිකරණයේ ඉදිරියට ගිහිල්ලා අභියෝග කරන්න පුළුවන් ගිවිසුමක් තියෙනවා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකළොත් ඔබට ඔහුව නිරපහරින්න පුළුවන්. අපේක්ෂකයන් නිරපහරින්නේ මොකද ඒක ඔබට දුන්නේ නැත්නම් අර ওই ප්‍රශ්නේ අහන රටේ පුරවැසියෝ. ඒකින්ද ඒක දෙන්නේ මේ රටේ මේ අරමුණ රටේ නීතියේ ආධිපත්‍ය හරිතන පීටෝලා අපරාධකාරීන්ට රටේ නීතිය ක්‍රියාත්මක කළා. රටේ පොදු සම්පත් මංකොල්ල කෑම 100%ක්ම නවත්තලා. නැවත කියනවා 100%ක්ම නවත්තලා මේ රට හදන්න. ඒ කෙරෙහි ඔබ යම් තීරණයක් ගැනීමට ප්‍රථම ඕක හොඳට කියවන්න. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඔබට බලන්න පුළුවන් මොකද ඉන්ටර්නෙට් එකෙන් අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන්ම බලන්න පුළුවන් මේ මොකද්ද කරන්න හදන්නේ. YouTube එකේ බලන්න පුළුවන්, Facebook එකේ බලන්න පුළුවන් මේ කරන වැඩපිළිවෙල. මොකද මේ ලංකාවේ මාෆියා එකක් තමයි විශ්වවිද්‍යාලම ජනමාධ්‍ය. මේ හඳ දෙන්නේ නැහැ රටට යන්න. ඔවුන් බයයි ගියොත් එම උන්ට යන්නේ නම් නැති වෙයි කියලා. හැබැයි මේක කඩලා සුණු විසුණු කරලා මේක ගේනවා සුනාමියක් වගේ කියලා. මේ 71 30 වෙච්ච විනාශය හොඳටම ප්‍රමාණවත් මේ රටේ. මේක තවදුරටත් ඉවසන්න මම නම් කොහෙත්ම සූදානම් නැහැ. මේ අධ්‍යක්ෂකයම තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔබේ අයිතිය ක්‍රියාත්මක කරපු හැම අවස්ථාවෙදීම අධිකරණයේ හැසිරීම නින්දිතයි. වැදගත්ම නඩුවලදී පැදුර යට රිංගන අධිකරණයක් අපට තියෙන්නේ. ඒක මගේ අධ්‍යක්ෂකයම. ඒක හින්දා තමයි මේ වැඩපිළිවෙල පටන් ගත්තේ. ඔබේ අයිතියත් ඔබේ දරුවන්ටත් මාතෘභූමියක් ඉතුරු වෙන්න ඕන. ඒක තමයි මේ කරන්න වැඩපිළිවෙල. ඔබට ඒකෙන්ද මේ ගැන සම්පූර්ණ විශ්වාසය ඇතුව ඉදිරිපත් වෙන්න පුළුවන් වැඩපිළිවෙළක් අර ඔබ කිව් දේ මුලින්ම කබලෙන් ලිපට වැටුනා කියන හිතේ දෝ කියන දේ එහෙම දෙයක් අංශු මාත්‍රයක්වත් ඔබට සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. මොකද මේ එන එක්කෙනෙක්වත් මේක කන්දේ නෑ නෙමෙයි. කොටිම්ම බලන්න ඔබට මේ ඔය තියෙන දේවල් ඔක්කොම අහිමි කරනවා. ඔය කාර් පර්මිට්, ලිකර් පර්මිට්, පෙට්‍රල් ටැක්ස්, ඩීසල් බ්ලැක් බජට්, පෙන්ෂන් එක පවා අහිමි කරනවා. පෙරේදා අමාත්‍ය මණ්ඩලයේ හා මන්ත්‍රීවරුන් අභාගයේම යන අතීතයට බලපාන විදිහට මේ ගාප මේ ගම්පා දිස්ත්‍රික්කයේ ඉන්නවනේ මන්ත්‍රීවරු ගෙවල් වලට එලා හොඳට එලා ඉන්නවා. නළු නිළියෝ දැන් පෙන්ෂන් ගන්නවා ඔබේ බදු. ඒව බෑ දෙන්නේ ඔක්කොම ඉවත් කරනවා. හරි තැනකට රට ගේනවා. හරිද? මේක තමයි මේ ක්‍රමවේදය. තව මොකක්ද තහත්? ඒ මිනිහ දැන් ඔබතුමාට මේ ඡන්ද ගන්න පුළුවන් කියලා දැන් බහුතරයන් මේ ඉන්නේ ඒ වරප්‍රසාද ගන්න කට්ටිය. බහුතරයනේ කො 225 නෙන්නේ. 225 එක්කෙනෙකුට මිනිහ ඉදිරියට පාල් බින්දි මැතිරට ඉදිරියපත් වෙන්න බෑ. 225 යන්නේ මහත්තයා අපේ ඡන්ද වලින්. ඔව්. ඒ 225 වද අපේ ඡන්ද මේ වරප්‍රසාද ගන්න මිනිහ. ඔව් ඉන්නේ. ඒකට උත්තරේ මේකයි. ඒ කියන්නේ විශ්වාසය තියන්න මම කියන්නේ මේ සුනාමියක් විදියට ගේනවා කියලා. මේකේ මේ වියස්තාවට ගම්බදවලට ගියාන් පස්සේ මේකට විරුද්ධ වෙනවා කියන්නේ තමන් සදාකාලික ඒ தත්ත්වෙට වැටෙනවා කියන එක තමයි මෙතන පැහැදිලි වෙන්නේ. මේකයි. ඔබට උත්තරේ මේකයි. දැන් අපි ගම්පහ දැන් දිස්ත්‍රික්කයේ ඇවිදිනවා. ඒකෙත් අපිට පේනවා මහ ජනතාවගේ තියෙන උනන්දුව. මහ ජනතාවට මේ ඔක්කොම පිළි. දැන් උදාහරණයක් අපි මේ ඒක වගකීම බාර ගන්න. ඔබ කෙනේ විශ්වාසය තියන්න. ඉතුරු ටික බාර ගන්න නේද ගන්න. මේකයි. දැන් මෙච්චර කාලා අපි විශ්වාසයක් කළා තමයි. ඒක තමයි ඒක වැඩපිළිවෙල බලන්න. අද කාලේ කවුරුත් උසල කරන්නේ නැහැ මහත්තයා. ඇත්ත කතා කරනවා. දැන් ඔබට ඒක තමයි ගේන්නේ. ඕක ඇවිල්ලා මේ මෙතනින් මේ පෙන්වන එක ඇවිල්ලා මේ නාගමන් මහත්තයා ගෙනල්ලා තියෙන දේ ඇවිල්ලා මේක අර ගොල්ලන්ගේ ප්‍රොෆයිල් ප්‍රකාශය නෙමෙයි. මම කිව්වට මොකද කරන්න පුළුවන් කියලා මම තමයි. බලලා YouTube එකෙන් පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් දැනීම ගන්න. දැනීම අරගෙන වාගේ තීරණ වාගේ ගන්න කරන්න යන මොකද්ද වැඩපිළිවෙල. ඔය දැන් ඉදිරිපත් කරන ව්‍යවස්ථාව පළවෙනි වතාවට ලංකාවේ ආව ව්‍යවස්ථාව වෙනස් කරන්න
දැන් මේ කියන වැස්සනක් කරන දෙදෙනා තුනෙන් දෙකක් ආ ඒක තමයි ඒක තමයි දැන් අපිට මම එතන කියනවා එතන තමයි ඔබව කියනවාද ඒක තමයි රටේ මහ ජනතාවගේ ඔළුවේ තියෙන්නේ ඉතලක් වනේ ඒක කරන්න පුළුවන් දැන් අහනවා තුනෙන් දෙකක් ඕනේ කියලා ඒක තමයි රටේ සාමාන්‍ය පුරවැසියා දන්න නීතිය එහෙම දෙයක් නෙවෙයි තියෙන්නේ රටේ නීතිය තියෙන්නේ මෙන්න මේකයි ජන රජයේ පරම අධිකාරිය වෙන්නේ ඔබ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය අධිකරණයේ මේ ඔක්කොම ඔබට ඔබේ සේවකයෝ මතක තියාගන්න මේ සියල්ලම ක්‍රියාත්මක කරන්නේ ඔබේ බලය ඔවුන් නෙවෙයි ඒ අවභාවිත කරනවා නම් ඔබට සම්පූර්ණ බලය තියෙන ඔවුන් නිරපහාරයි මේ දක්වා ඔය කිව්ව තුනෙන් දෙකේ කතාව කවුද හදලා තියෙන්නේ ඔබද හැදුවේ තුනෙන් දෙකක් ඕනි කියලා කවුද ඔබද හැදුවේ පාර්ලිමේන්තුවේ ඉන්න අපරාධකාරයෝ පාර්ලිමේන්තුවේ දැන් තියෙන මොකද නීතිය ඔබ කණෙන් ඇදලා එළෙව්වත් පිටිපස දොරෙන් ඇල්ල වාඩි වෙන්න පුළුවන් නීතියක් තියෙනවා එහෙම තියෙන බව ඔබ දන්නවද ඔබ දන්නවද ඔබ මැතිවරණයේදී කණෙන් ඇදලා එළියට දැම්මත් පිටිපස දොරෙන් ඇල්ල පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න පුළුවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියනක ඔබ දන්නවද දැන් තියෙන එක දන්නවද ආ ඒ වගේම දන්නවද රටේ ජනාධිපතිවරයාට රටේ මොන දේ සම්පත් මංකොල්ල කෑවත් අධිකරණය කටපියාගෙන ඉන්න ඕනි කියන රටේ නීතියක් තියෙන බව ඔබ දන්නවද ආ දැන් හදන ව්‍යවස්ථාව බලන්න ඒ ඔක්කොම අවසන් කළාද ජනාධිපතිවරයා දන ගහන්න ඕනේ නීතියට අධිකරණයේ හැමුවේ දන ගහන්න ඕනේ විනිශ්චකාරවරු කිසි කෙනෙක් කියන ජනාධිපතිවරයා ඉදිරියට මේ ඉදිරියට දూరుන් දෙන්න විනිශ්චකාරවරු දూరుන් දෙන්න තවත් විනිශ්චකාරවරු හැමුවේ හවම නැයි මේක තියෙන පුංචි දෙයක් නේදුන බලතල දෙදීනේ සිද්ධාන්තය කියලා ඒක තමයි ඩිමොක්‍රසි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අංක 1 ඒ කියන්නේ විධායක ජනාධිපති හා කැබිනට් මණ්ඩලයේ අධිකරණය හා පාර්ලිමේන්තුව කියන අංග 3 එකට එකක් ගැට ගහන්න බෑ වෙන් වෙන්න ඕන මේ වෙන් වුණාන් පස්සේ තමයි දූෂණය නවතින්නේ. ඒකෙන්ද මින් ඉදිරියට රටේ නීතිය ඔබයි හදන්නේ උත්තරීතර නීතිය සම්මත කරන්නේ ඔබ. හරිද? ඔබයි මැතිවරණයේදී මේක සම්මත කරන්නේ මේ කවුරු 71කට පස්සේ පළවෙනි වතාවටයි මේ රටේ සිද්ධ වෙන්නේ. කිසිම බුලට් එකක් පාවිච්චි කරන්න අර 71 89 වගේ මේ ඔක්කොම මේ වෙනස කරන්නේ ඔබේ ඡන්දය. ඔබේ ඡන්දයෙන් කරන ව්‍යාපාරය. එතන ඔබ කෙරෙහි විශ්වාසය තමයි. ඉතුරු ටික නාගානන්ද බලාගන්න. ව්‍යවස්ථාවත් එක තමයි ජනාධිපති ඉලෙක්ෂන් එක එන්නේ. එතකොට එතුමා දින්න කියන්නේ ව්‍යවස්ථාව ඔටෝමැටිකලි සම්මත වෙලා ඉවරයි. ඒ සම්මත වෙන්නේ නිකන් නෙමෙයි මහජන කැමැත්තෙන්. මහජනයාගේ කැමැත්ත මහජනතාවගේ කැමැත්ත වල තුනෙන් දෙකක් තියෙනවෙ නැත්නම් ඔය කියන ව්‍යවස්ථාව කොහොමද මයිත්‍රී බල මහත්තයෝ තොරනවන්නේ? මේ ඉන්නේ තමයි කියන්නේ. පොඩ්ඩක් මේක ගේන්න. මේ අහන්න. මේ සම්බන්ධයෙන් මේක ඔබ රවටනවා නම් මේ කරන්නේ එහෙම. ඒකනේ මේ වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ අහන්න මෙන්න මේකට තේරුම් ගන්න. මම කියුවා මේ රටේ ඒකනේ ඔබතුමාගේ අපි ඉගෙනගෙන නැහැ. නෑ මට මේ වෙන රට වලින් අපි හොඳට ටෙම්පරරි එක දින අපි තේරෙන මොකද්ද වෙන්නේ කියලා ඕව වගේ තමයි ඉන්නේ ඇවිල්ලා. අපි කැමති සාමාන්‍ය දන්නේ හිටන්න තමයි මේ කතා කරන්නේ. ඔය දැනීම ඇති අපි හොඳට මේ වෙච්ච දේ. මෙන්න මේ දේ පොඩ්ඩක් කියලා යන්න මම. මම ඔබට නැවත මෙන්න මේ දේ කියන්නම්. කරුණාකරලා තේරුම් ගන්නද මේ රටේ බලධරයා කවුද මම කිව්වේ? කවුද බලධරයා? කවුද බලධරයා? ඉතරමයි ඉතින්. හා අපි තමයි මේ රටේ ජනාධිපති කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුව අධිකරණයට ඉහළින්ම ඉන්නේ ඔබ. හරිද? ඔබ තමයි මේ නීති සම්පාදනය කිරීමේ බලවතා. ඔබ ගේනවා නම් නීතියක් ඔබට ඉදිරිපත් කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉදිරි ජනාධිපති මැතිවරණයේදී ව්‍යවස්ථාව ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් සමග ඉදිරිපත් කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. කියනවා මෙන්න මේකට ඡන්දෙ දෙන්න. ඔබ මේක පිළි අරගන්න මේක රටේ උත්තරීතර නීති හැටියට පිළිගන්නවා කියලා ඡන්දය දුන්නොත් ඔහුගේ අත්නින් ඒක තමයි රටේ උත්තරීතර ඔය 78 ව්‍යවස්ථාවක් ඉවරයි ඒකේ තියෙන ප්‍රතිපාදන ප්‍රකාරව නොවේ අලුත් ව්‍යවස්ථාව සම්මත කරන්නේ ඒක චේතනාන්විතව බැහැර කරනවා හරි මේක ඔය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකයි ජනමත විචාරණයේ පැත්තකට දාලා රටේ මහජනතාව ඍජුවම තමන්ගේ බලය ක්‍රියාත්මක කරලා ලංකාවේ පළවෙනි වතාවට සම්මත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ලංකා අක්ෂිලාන සංවිධානයේ තිබ්බ මීට්නක් නීතිඥ පස්කෙනෙක් ඇවිල්ලා මේක සම්මත කරන්න පුළුවන් කියලා එයා ඒගොල්ලන් ප්‍රතිඥාව දීලා තියෙනවා. හරි මේක ගැන තිබුණා වැඩසටහන් කිහිපයක්. ඒ ඉදිරියේ පවත්වනවා. ඒක ජනාධිපති නීතිඥවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයෝ ඇවිල්ලා කතා කරනවා. කොහොමද ජන සම්මත ව්‍යවස්ථාවක් රටේ පරමාධිකාරී ජනතාව විසින් සම්බන්ධ කරන්නේ කියන්නේ. ඉතින්ද ඕක ඔහොම කතා කරනවා නම් ඒ වගේ තැනකට ඇවිල්ලා දැනුවත් වන්න. අන්න එතකොට ඔබ ගිහිල්ලා රට පුරා කියයි අපි දැනුයි දන්නේ අපි මේ රටේ ප්‍රධාන බලධරයා. අපි සුපපතන ඔබතුමාට වැඩි මේ ව්‍යාපාර කරගෙන ආ ඉතරයි ඕන. ඉතරයි ඕන. ඉතරයි ඕන. මෙන්න මේකේ පළවෙනි දේ ඔබට විශ්වාසය තියෙන්න ඕන මේ රටේ මේ ওই විදිහට කියන්න පුරුදු වෙලා ඉන්නේ මොකද දන්නවද? ඔබට අද දේශපාලනඥයෙකුගේ සත්‍ය පාන විශ්වාසයක් නැහැ. ඇයි? නීතිගරුක නැහැ. අවංක නැහැ.
ඒ වගේම අපි කියනවා මේ වගේ දෙයක් නීතිගරුක නැහැ, අවංක නැහැ, ඒ වගේම විශ්වාසවන්තකම් බිඳුවයි. ඕක තමයි ඔබ ওই විදිහට කතා කරන්නේ. ඉන්නේ එක සම්පූර්ණයෙන්ම අගමූල වෙනස් කරන වැඩ පිළිවෙලා. මේකෙදි ආයේ රට කන්දේ නෑ නෙමෙයි යන්නේ. රට කොහොමද මේ අපරාධේ මුදා ගන්නෙ? හරි. බොහොමද. ඒක හොඳයි. බොහොමද. මං හිතන්නේ ඔබට පැහැදිලි වෙන්න ඇති මම මේ කියපු දේ. අපි සම්පූර්ණයෙන්ම